අවසරයක් හඳුනන ඔබ වහන්සේට සතර සත්පුරයන් සම්බන්ධයෙන් දක්වලා තියෙන ලිපි පෙළේදී ඒ වහන්සේ හොඳට දක්වලා තියෙනවා දැන් යමෙක් අනිත්‍ය වඩනට ඒ අනිත්‍ය වැඩිම තුලත් යම් ආස්වාදයකට බැඳිලා යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අනිත්‍ය කියන ඒ සංඥාව කෙරෙහි. ඔව්. ඒතකොට ඔබ වහන්සේ දැන් ඒ සිතත් ඒ ආස්වාදයක් තියෙන ඒ සිතත් අනිත්‍ය විදිහට දැකලා ඒ හිතත් අර අල්ලන්න එපා කියන අදහස එතන ඉදිරිපත් කරලා තියෙනවා අපි හැමෝම. ඔව්. දැන් එතන ඒකම නේද අපි හැමෝම දැන් අපි අර මිනිස්සු يعني යම් දෙයක් කරනකොට يعني උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් එහෙම දැන් වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍යවරයා දැන් ඒකට දැනුම මත ඒ දැනුම ඉස්සලා ලබා ගන්නවා ඊකට ඒ දැනුමින් බහැර වෙන්න හැකියාවක් නැහැ යා ලෝකයේ දකින්නේ ඒ දැනුම තුල. එහෙනම් එයා ඒක දැන් ගත්ත දේ මතම එයා ගේ ජීවිතය ගත සඳහා පවතින ඉතින් يعني භෞතික විද්‍යාවේ කියනොත් එයා දකින්නේ ලෝකේ මේ විදිහට. ඔව්. ඊකට එයාට ඒ එයින් තොරව ඒක ගත්ත දැනුම අතරින්න හැකියාවක් නැහැ. ඒ විදිහට දැන් ඒක නිසා මේ මනුස්සයා ඒ දැනුම තුල කොටු වීමක් තියෙනවා. එතකොට ඒ දැනුමේ කොටු වුණොත් වෙන්නේ අපි හඳුන්නේ මේ මනුස්සයාගේ අවබෝධය කියන එක දැනුමට කොටු දෙයක් නෙමෙයි. ඔව්. එතකොට ඒ යම් හිරවීමක්. දැන් සමහර දැන් වල අපි දැකලා තියෙනවා අපි හඳුන්නේ දැන් අර බුදුහාමුදුරු නෙමෙයි සරණ යන්නේ. ඒ බුදුහාමුදුරු සරණ යන්නේ නැතුව යම් යම් ගුරුවරු සරණ යනවා. එතකොට ඒ ගුරුවරයා යමක් කියනවාද එතනින් එහාට මේ මොනසත් සිටීමේ හැකියාවක් නැහැ. ඔව්. ඒ අතහැරීමක් නැහැ. ඒ කියන්නේ අර ගත්ත දේ දැන් අනිත්‍ය වුණත් එතන අනිත්‍ය වුණත් අපි ඒක නිත්‍ය කියන්නේ එතන වැසගැනීමක් වුණොත් ඒ අතහැරීමක් නැහැ. එතකොට අපි හඳුන්නේ එතනම නේද මාර්ගයේ වැසීමක් එතන. ඔව්. මෙහෙමයි මාත්‍ය බුදුරයන් වහන්සේ සමහර ධර්මයන් සමහර සූත්‍රයන් දේශනා කරලා කියනවා ආනන්ද මේ ධර්මය සෝවාන් ඵලයටපත් නොවුන කෙනෙක් නම් විශ්වාස කරන්නේ නැහැ කියලා. තේරෙනවා බුදුරණාහි එහෙම කියපු අවස්ථා ගොඩක් තියෙනවා. තේරෙනවද? මේ ධර්මයේ දැන් ඔය මේ අග්ගඤ්ඤ සූත්‍රය වගේ සූත්‍රයන් දේශනා කරලා අවසානයේ බුදුරයන් වහන්සේ කියනවා මේ ධර්මතාවය සෝවාන් ඵලයටපත් නොවු කෙනෙක් කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ කියලා. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදි සෝවාන් ඵලයටපත් නොවු කෙනෙක් කියලා කියන්නේ පත් නොවු කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ මෙවැනි ධර්මයන් විශ්වාස කරන්න නම් ඔහු තුල අනිවාර්යයෙන්ම මාත්‍යෝ මේ ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙලා තියෙනවා. සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ ලෝකෝත්තර සම්මා සතිය සකස් වුණානේ නේද? ඒතකොට ලෞකික සම්මා සතියනොත් ඒක කරන්න බෑ. ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙන්න ඕනේ සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ. එතකොට ලෝකෝත්තර සම්මා සතිය සකස් නොවි මහත්යෝ සමහර ප්‍රශ්න තියෙනවා ඒගොල්ලන්ට දකින්න බෑ. ඒක හේතුඵල ධර්මයක්. ඒක හේතුඵල ධර්මයක්. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ආනන්ද මම මේ කියන ධර්මයේ සෝවාන් ඵලයටපත් නොවු කෙනෙක් නම් විශ්වාස කරන්නේ නැහැ කියන කාරණා. තේරෙනවද? එතකොට මේ ලෝකෝත්තර සම්මා සතිය කියලා කියන්නේ මහත්යෝ මහත්යා මේ දක්වා සෝවාන් ඵලයටපත් වෙලා නැත්තම් මහත්යාට තාම ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙලා නැහැ. තේරෙනවද? ලෝකෝත්තර සම්මා සතිය සකස් වුණ කෙනා ඕනෑම ප්‍රශ්නයක් නිරේතුරුවම තමා තුලින් තමා දකිනවා තමා තුලින් තමා දකින්නේ තමා තමාට අවංක වෙනවා. ඒක ලෝකෝත්තර සම්මා සතියේ ලක්ෂණය. තේරෙනවද? තමා තුලින් තමා දකිනවා තමා තුලින් තමා දකින්නේ තමා තමාට අවංක වෙනවා. තේරෙනවද? ඒ වගේ ආ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අදාළව ධර්මයේ ගුණයන්ට අදාළව තමා තම තුලින් තමාව දකිනවා. තමා තුලින් තමා දකින්නේ හැම වෙලාවෙම තමා තමාට අවංක වෙන්නේ. මෙන්න මේ කාරණේ ලෝකෝත්තර සම්මා සතියේ ලක්ෂණයක්. ඒතොර මෙන්න මේ ලක්ෂණයේ තුලින් මහත්යෝ තමයි අපිට කවදා හරි ඔය තියෙනා වූ ගැටලු निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? ඒතොර නැත්තම් දැන් මහත්යා දැනුම කියන කාරණේ මතක් කරද්දිම මට එකපාරට දැනුම කියන කාරණේ මට සිහිපත් වෙද්දි මහත්යෝ මට සිහිපත් වෙන්නේ මං සංසාරයේ දිසාපාමොක් ආචාර්යවරුන් වෙලා මහත්යෝ ශිෂ්‍යයින් දසදහස් ගණක් වට කරගෙන මං අකුරු කියලා දුන්න ශිල්ප ශාස්ත්‍ර කියලා දුන්න අතීතයට මට මතක් වෙනවා. තේරෙනවද? එතකොට අතීතයේ මහාචාර්යවරු වෙලා ආචාර්යවරු වෙලා ශිෂ්‍යයින් ලක්ෂ ගණකට අකුරු කියලා දුන්න අතීතයට මට මතක් වෙනවා. තේරෙනවද? ඒක දැනුම කියලා කියද්දී එක එක ශේෂ්ත්‍රවල ප්‍රවීණයන් බවට පත් වෙලා රාජවරු සිටුවරුන්ට මහත්යෝ රාජ සභාවෙදී උපදෙස් දුන්න ඒ බ්‍රාහ්මණය වෙලා කටයුතු කරපු අතීතයේ තමයි මතක් වෙන්නේ. අතීතයේ මහත්යෝ මම සක්විති රජවරුන්ටත් උපදෙස් දෙන්න ඇති මගේ දැනුමේ. අතීතයේ මං රජවරුන්ට මහා අධිරාජ්‍යයන්ට උපදෙස් දෙන්න ඇති මගේ දැනුමේ. නමුත් මහත්යෝ මේ වෙලාවේ සෑම සංස්කාරයක්ම
අනිත් පොච්චරයි තේරෙනාද දැනුම කියන කාරණේ මතක් වෙද්දී මට මතක් වෙන්නේ ඕක මෙතුන් මම දැනුම කියන කාරණේ මතක් වෙද්දී මට මම පාසුනේ කි මොන විභාගෙද මම පාසුනේ මොන මේ උපාධියද කියන කාරණේ මට මතක් වෙන්නේ තේරෙනවද මට මතක් වෙන්නේ අතීතේ කොයිසානම් දැනුම් සම්භාරයකින් යුක්ත පුද්ගලයෙක් බවට මම පත් වෙන්න ඇද්ද කියලා තන මිනිස්සෙක් වෙච්ච වෙලාවෙදි මේ දෙවියෙක් වෙලා මං කොයිසා දැනුමකින් දිව්‍ය ලෝකයන්ට අදාළව දිව්‍ය ජීවිතයන්ට අදාළ දැනුමින් මං පරිපූර්ණ වෙන්නේ නැද්ද? තේරෙනවද? ඒතර මං කොච්චරනම් රූපාවචර අරූපාවචර භ්‍රමතල්වල උප්පත්ති ලැබලා කල්ප ගණන් ඉන්න කාලේ මං සමාධියේ ධ්‍යාන තලවල කොයිසානම් දැනුම් සම්භාරයක් මාතුල තියෙන්නේ නැද්ද? මේ මං අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන අරූපාවචර භ්‍රම ලෝකවල ඉන්න කාලේ මං කොයි සානං අරූපයට අදාළ ධ්‍යාන ගැන දැනුමින් ඉන්නේ නැද්ද නේද? ඒතර මං ධ්‍යාන සකස් කරගෙන එරුදියෙන් ගමන් කරපු කාලේ මං කොයි සානං ධ්‍යාන පිළිබඳ දැනුමින් සකස් වෙන්නේ නැද්ද? මං දිව්‍ය ලෝකවල ශාස්ත්‍රීයක දෙවිවරු වෙලා උපත ලැබපු වෙලාවේ මං එදා කුසලය ගැන සුගතිය ගැන පින ගැන සීලය ගැන කොයිසා දැනුමින් පරිපූර්ණ වෙන්නේ නැද්ද? නේද? නමුත් මාත්‍රයේ සෑම සංස්කාරයක්ම නිට්ටය වුණාද අනිට්ටය වුණාද වෙනස් වෙලා ගියා. නේද? ඒ සංස්කාර ඔක්කොම වෙනස් වෙලා ඉන්නේ. නමුත් ඒ වෙනස් වෙන සංස්කාර නිසා මහත්වෝ මං ඒ දැනුමෙන් සම්සන්නන්ද වෙලා ඒ දැනුම උපාදානය කරගෙන ඒ දැනුම මගේ කරගෙන ඒ දැනුමට සීමා වෙලා ඒ දැනුමට කොටු වෙලා ඒ දැනුම නිසා දෘෂ්ටිගත වෙලා ඒ දැනුම මගේ කරගෙන ඒ දැනුම උපාදානය කරගෙන ඇති කරගත්තා වූ කෙලෙස් කඳු නිසා මහත්වෝ මං සතර අපායට වැටිලා කල්ප කොච්චර නම් දුක් විඳින්නේ තේන මගේ දැනුමෙන් මම මාන්නයටපත් වෙලා ඒ දැනුම නිසා මිත්‍යා දෘෂ්ටීන් සකස් කරගෙන යම් යම් සීමාවන්ට කොටු වෙලා ධර්මයට එරෙහිව කරුණු දක්වලා මන් සංසාරයේ කොච්චර නම් මිත්‍යා දෘෂ්ටික භාවයන්ටපත් වෙන්නේ නේද? එතකොට මේ වචන පාවිච්චි කිරීමේදී දැනුමෙන් මත් වෙලා වචන පාවිච්චි කිරීමේදී බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට නිගරු කරලා බුදුරජාණන් වහන්සේලා දේශනා කළා වූ ධර්මයට නිගරු කරලා ධර්මයේ විවේචනය කරලා මගේ දැනුමෙන් බුදුරජාණන් වහන්සේවත් ඉක්මවාගිය කෙනෙක් කියන හිතන තැන ඉඳලා මං වචනයෙන් කරගත්තා වූ අකුසල් නිසා මහත්වෝ මං කල්ප කොච්චර නම් නිරයට වැටිලා මහත්වෝ යෝධිය බිබින්නේ දෙකට පිච්චි පිච්චි නේ දැනුමෙන් මාන්නයටපත් වෙලා අද වර්තමාන සමාජයේ බලන දැනුම දෘෂ්ටියක් හැටියට අරගෙන දැනුම උපාදානය කරගෙන දැනුම මගේ කරගෙන ඒ නිසාම බුදුරජාණන් වහන්සේ විවේචන කරන කොච්චර පිරිස ඉන්නවද ධර්ම රත්නය විවේචනය කරන කොච්චර පිරිස ඉන්නවද සංඝ රත්නය විවේචනය කරන කොච්චර පිරිස ඉන්නවද ධර්මයට වැරදි අර්ථකථනය විරුද්ධ විකෘති වූ අර්ථකථන දෙන කොච්චර පිරිස ඉන්නවද මාත්‍යෝ කුමක් නිසාද මේ දැනුමේ තියෙනා වූ අභාග්‍ය නිසාමයි තේරෙන්නේ ඉතින් මෙවැනි හේතුන් නිසා මාත්‍යෝ මේවෙන් සකස් කරගන්නා අකුසල් නිසා අපි මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙලා කවදා හරි සතර අපායන්ට වැටුනොත් කටමයි පිච්චෙන්නේ දිවමයි පිච්චෙන්නේ මුඛේමයි පිච්චෙන්නේ උග්‍රමයි පිච්චෙන්නේ තේන බුදුරමේ නිරයට වැටුණාට පස්සේ යෝධිය බොනකොට දිව පිච්චෙනවා කියනවා උග්‍ර පිච්චෙනවා කියනවා බඩවැල් පිච්චෙනවා කියනවා ඒ වගේ අප්‍රමාණ සංසාරයේ දුකටපත් වීමට අදාළ සංස්කාරයන් මාත්‍යෝ වර්තමාන සමාජීය දැනුම නිසා සකස් කර ගන්න බව තේරෙනවා. ඒ නිසා නිරේතුරුවම දැනුම අත්‍යවශ්‍ය සාධකයක්. ඒ පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් නිරේතුරුව මාත්‍යෝ දැනුම අපේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ අර කෙසෙල් ගෙඩියක් වළඳනවා වගේ. කෙසෙල් ගෙඩිය වළඳලා අර ලෙල්ල පැත්තකට විසිකලා අයින් කරලා දානවා වගේ මාත්‍යෝ දැනුම ජීවිතයට එකතු කරගෙන නිරේතුරුව දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරලා තේරෙනවද? නමුත් අපේ ගමනට ගමන් මාර්ගයට ධර්ම මාර්ගයට ධර්මයේ දැනුම කියන දේ අත්‍යවශ්‍යයි. කිසි ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? දැනුමෙන්තරව සූත්‍රගත ධර්මෙන්තරව මේ සද්ධර්ම ශ්‍රවණය තුලින් හෝ පතපොත කියවීම තුලින් හෝ සූත්‍රගත ධර්මයේ කියවීම තුලින් හෝ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් හෝ දැනුම මේ ගමට අත්‍යවශ්‍යයි. තේරෙනවද? නමුත් මාත්‍යෝ දැනුම තුලින් අපේ මාර්ගය ශක්තිමත් කරගන්න අවශ්‍ය ශක්තිය අරගෙන අපි මේ දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න අපි දක්ෂ වෙනවා. තේරෙනවද? දැනුම කෙරෙහි තෘෂ්ණාව අත නොහැරිය තැන නිරේතුරුම අපි මොකද වෙන්නේ? ඒ දැනුමට බැඳී යනවා. ඔකට තමයි උපාදානය කියලා කියන්නේ. පරිසම්පාදිත. තේරෙනවද? ඒතර උපාදානය කියන්නේ මොකටද? කුමකට හරි බැඳී යනවා. තේරෙනවද? බැඳී යාම සකස් වුනේ කුමක් නිසාද? තෘෂ්ණාපච්චය උපාදාන. තේරෙනවද? තෘෂ්ණාව නිසා අන්න අපි උපාදානය සකස් කරගන්නවා. ඒතර මේ උපාදානයට අදාළව මොකද සකස් වෙන්නේ? භවය. තේරෙනවද? ඒ නිසා දැනුම උපාදානය වුණත් මාත්‍යෝ දැනුමට අදාළව අපි නිරේතුරුව භවය සකස් කරගන්නවා.
ඒ දැනුම තුලින් අපි බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ විවේචනය කරනවා නම් නිගරු කරනවා නම් ධර්මයේ අර්ථයන්ට හානි කරනවා නම් ධර්මයේ අර්ථයන්ට මේ විකෘති කරනවා නම් නිරයතුරුව සපස් වෙන්නා වූ භවයේ දුගතියට දාල භවයක් වෙනවා තේරෙනවා ඒ වගේම දැනුම තුල හිර වෙලා දැනුම තුලින් අපි බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගරුත්වය කරන තැනට එනවා නම් එතනින් සුගතියට දාල සංස්කාර රැස් වෙනවා තේරෙනවා එනිසා අපි කොතනක උපාදානයක් සකස් කරගත්තත් මහත්යෝ අනිවාර්යෙන් මේ උපාදානයේ අදාළ භවයේ සකස් වෙනවා. භවයේ සකස් වෙච්ච තැන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ප්‍රියන්ගෙන් වෙනවීම අප්‍රියන්නායික වීම සිද්ධ වෙනවා. අනිවාර්යෙන් මේ ධර්මතාවය සකස් වෙනවා. තේරෙනවද? එනිසා නිරේතුරුවම අපි දැනුම කොයි ආකාරයෙන් උපාදානය කරගත්තත් ඒ උපාදානය නිසා එක සුගතිය සහ දුගතියට අදාළ කාරණා දෙකම සකස් වෙනවා. සුගතිය දුගතිය කියන දෙකම භවය. භවය කියන්නේ දුක. දුක කියන්නේ අවිද්‍යාව. තේරෙනවද? ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ. අපි ජීවිතයට එකතු කරගත් ආ වූ දැනුම නිරේතුරුවම අපේ මාර්ගයේ ශක්තිමත් කර ගැනීම උදෙසා යොදාගෙන ඒ කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරීම. තේරෙනවද? ඒ කෙරෙහි තුන් තියෙන තෘෂ්ණාව අතහැරියා අත නොහැරියෝ ඒක කුමන ශේෂ්ත්‍රයක දැනුමක් වුණත් මහත්යෝ ඒ දැනුම තුලින් දුකමයි අපි තුල සකස් වෙන්නේ. තේනවාද? ඒකට අපි සමාජයට ඔය වෘත්තීය මමත්වයේ දැඩි භාවය කියලා. දැන් මහත්මයා දොස්ත් වෛද්‍ය වෘත්තිය කෙරේ දැනීම ජීවිතයට එකතු කරගන්න. එතකොට එකතු කරගන්න එකතු කරගන්න එකතු කරගන්න මහත්යා කුමක් මිස් ඒකයි ඒවා කෙරේ උපාදානෙ දැඩි කරනවා. මගේ දැනීම, මගේ ශේස්ත්‍රය, මගේ මේ දක්ෂභාවය. මේ තැන ඉඳලා මහත්යලා උපාදානෙ සකස් කරගන්න. තේරෙනවද? එතකොට මේ උපාදානෙ සකස් කරගන්න මොහොතක් පාසා මහත්යා භවයේ සංස්කාර භවයට අදාළව සංස්කාරයෙන් සකස් කරනවා. තේරෙනවද? ඉතින් වෘතිය මමත්තේ දැඩි භාවය වැඩි කර ගන්නවා. වෘතිය මමත්තේ දැඩි භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මාත්‍යෝ සක්කාය දිට්ඨිය එක පැත්තකින් වැඩි වෙනවා. සක්කාය දිට්ඨිය අද වර්තමාන සමාජයේ දැනුමෙන් ඉහළ හුඟා පින්වතුල්ලා ළඟ තියෙන දෙයක් පොත. වෘතිය මමත්තේ දැඩි භාවය. තේන මේ වෘතිය මමත්තේ දැඩි භාවය අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්නේ නැහැ. තේන වෛද්‍ය ශේස්ත්‍රයේ වේවා, ඉංජිනේරු ශේස්ත්‍රයේ වේවා, දේශපාලනයේ වේවා, ගුරු වෘතියේ වේවා පැවිදි ස්වාමීන් වහන්සේලා අතර වේවා මේ සෑම තැනම මේ වෘත්තීය මමත්වයේ දැඩි භාවය තියෙනවා. තේන ස්වාමීන් වහන්සේලා තුලත් මේක තියෙනවා. මගේ සිල්වත් භාවය තුල ඉඳන් එයා සීලේ මමත්වයේ දැඩි භාවය ඇති කරගන්න. මගේ සමාධිය කියන තැන ඉඳන් සමාධිය කෙරෙහි මමත්වයේ දැඩි භාවය ඇති කරගන්න. මගේ ධර්මදේශනා මේ දක්ෂ භාවය කියන තැන ඉඳන් එයා ධර්මදේශනා කරේ මමත්වයේ දැඩි භාවය ඇති කරගන්න. මේ වගේ ස්වාමීන් වහන්සේලාට කියලා මේකේ වෙනසක් නැහැ. එනිසා කොයි ආකාරයෙන් හෝ මහත්යෝ මේ දැනුම වැඩි වීම කෙරෙහි නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි තුල මේ මමත්වයේ දැඩි භාවයේ වෘත්තීය මමත්වයේ දැඩි භාවයේ හැකියාවන්ගේ මමත්වයේ දැඩි භාවයේ ජීවිතයට එකතු වෙන ආකාරයෙන් කටයුතු කරා. ඒතර මමත්වයේ දැඩි භාවයේ ජීවිතයට එකතු වෙන්න එකතු වෙන්න එකතු වෙන්න මහත්යෝ අනිවාර්යෙන්ම අපි තුල ලෝභ ද්වේෂ මෝහයන්ුයි සකස් වෙනවා. තේන්න. ඒ ලෝභ ද්වේෂ මෝහයන් සකස් වෙන නිසාම අපි නිරතුරුව අකුසලිය තුලම ජීවත් වෙනවා. තේන්නද? දැන් වර්තමාන සමාජයේ අපි දන්නවා නූගත් දරුවෝ ඉන්නවා. තේරෙනවද? දැන් සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ට දෙමාපියෝ කොච්චර ඉගන්වුවත් උගත් නූගත් භාවයට අදාළව තමයි කටයුතු කරන්නේ. උගත් භාවයක් සකස් වෙන්නේ නෑ. තේරෙනවද? නමුත් මේ නූගත් භාවය සකස් වෙන්නේ කුමක් නිසාද? පෙර දැනුමේ උපාදාන නිසා හටගත් ආ වූ සංස්කාරයක් නිසාමයි. පෙර ජීවිතවල දැනුමෙන් සම්නන්ද වෙලා දැනුමෙන් අග්‍රස්ථානෙටපත් වෙලා ඒ දැනුම නිසා මහන්නෙටපත් වෙලා ඒ දැනුම තුලින් දක්ෂයින් කොන් කරලා දක්ෂයින් විවේචනය කරලා දක්ෂයින් එක්ක වාද විවාද කරලා තර්ක කරලා ඒ නිසාම සකස් කරගත් ආ වූ අවසර. තේරෙනවද? සමහර තමන්ගේ උගත් භාවය නිසා ධර්මයට අදාළ සිල් ආරක්ෂා කරන කෙනෙක් එක්ක යා තර්ක කරන්න පුළුවන්, විතර්ක කරන්න පුළුවන්. ඒ විතර්ක කරන මොහොතක් පාසා නිරේතුරුවම යා අකුසල් සිද්ධ කරනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම දැනුම කියන කාරණය හැම වෙලාවෙම මහත්යෝ අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ධර්ම මාර්ගයේ උදෙසා ප්‍රයෝජනෙට අරගෙන ඊට පස්සේ ඒ කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරලා ගන්න. තේරෙනවද? එහෙම නොවන තැන නිරේතුරුව ධර්මයේ කියන්නේ මහත්යෝ මේ දැනුම කියන්නේ නැවත සංසාරයේ අපිව බරපතල අන්ත නූගත් භාවයට පත් කරන්නා වූ ධර්මතාවය වෙත. තේරෙනවද? නූගත් ධර්මෙක් දකිද්දී නූගත් මහත්මෙක් පින්වතෙක් දකිද්දී මට එකපාරට මතක් වෙන නූගත් භාවය නෙමෙයි දැනුම කියන කාරණේමයි. මොකද අතීතයේ දැනුමෙන් ඇති කරගත් ආ වූ මමත්වයේ දැඩි භාවයමයි වර්තමානයේ නූගත් භාවයට අදාළ උපතක් අපිට සකස් කරලා තියෙන්නේ.
එනිසා දැනුම පිටිපස්සේ නිරතුරුව නූගත් භාවය සැඟවිලා තියෙනවා, පරිස්සම් වෙන්න. එනිසා දැනුම උපාදානය කරගන්න. නමුත් ඒ දැනුම උපාදානය තුලින් කොයි වෙලාවකවත් අනුන්ට රිද්දලා අනුන්ට විතර්ක සකස් කරලා බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේට අගෞරව වෙන ආකාරයෙන් කටයුතු කරලා විවේචනය කරලා බලවත් අකුසල් නම් රැස් කරගන්න එපා. ඒ රැස් කරගන්න මොහොතක් පාසා ඔබ අනාගත සංසාරයේ අන්ත නූගත් වීමට අදාළ සාධක සකස් කරගන්නවා. විශ්වාසවන්ත